වර්ෂාවනේ ඔහුගේ දෙපා බඳාගෙන අඩමිනි. ඒ පුදුමාකාර ඇනීමගේ ඔහුගේ දෙතන ඇගේ ඇස් වලින් ගැලූ කඳුලින් තිමී ගොස් තිබුණි. වාගේ අම්මා තාත්තා ඉස්සරහා වා කොහොමද රත්තරන් කියන්නේ මේ දුප්පත් නාලනි නැන්දගේ දුව බඳින්න ඕන කියලා. තාත්තාට ගහයි. නැන්ද වාගේ මූණවත් බලන එකක් නැහැ. අනේ පව්. එයාලා වාට බල්ලිට්ට වගේ බණී. මං එයාලගේ පුතා බබා. ඒකට තමා රත්තරන් එහෙම වෙන්නේ. කමක් නැහැ. මේ පාරේ වෙන විසඳුමක් නැතුව ඇති. ඒත් ඔයාලට මේ කෙල්ලව ඒ ගෙදරින් එලවනව බලන් ඉන්න වෙයි අයියේ. වර්ෂා ඉඳගෙන උන් බිමින් ඉස්සේ ඔහුගේ මුළු බඩම බදාගෙන අඩමින් කීවාය. විමුක්ති කෙල්ලගේ උරතල දෙකට දෑත තබා බලා උන්නේ හිරිවැටුණු හදවතෙනි. අපි බබා කසාද බඳින්න ඕන බබා. ඔහු කිව්වේ අසරණ හඬකිනි. ඔයා ඔහොම කියද්දි මේ කෙල්ලට කොච්චර ආස හිතෙනවද කියලා දන්නවද? මේ බලන්න මගේ අත දිහා. හිරිගඩු පාව පිපිනවා. ඒ හීනෙට මං කොච්චර ආසද විමුක්ති. කොච්චර ආසද. කී දවසක් හීනින් දැක්කද? වාෂාවගේ ධනමණ්ඩලයේ දෙතුන් කරක් හිස ගැසුවාය. ජීවිතය ඇත්ත මේ තරම් කටුකැයි දෙදෙනම් සිටුවේ නැත. ඒක හිණයක් වෙන්නේ කොහොමද බබා? අපි බඳිනවා. බබාලා හදනවා. ඇගේ වේවුලන දෙතොල් පිළිමදිමින් ඔහු කීවේ. මං ඔයාට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ රත්තරන්. මං දන්නවා. මට අහන්න වෙන දේ. මොකද්ද? නැන්ද මට ගහලා කියයි මං ඔයාව රවට්ට ගත්ත කියලා. මේ ගෙවල් දොරවල් සල්ලි ඒවලට පෙරේතකමේ. ඔබට කලින් නංගියේ මං ඔබට ආදරේ කළේ. අම්මෙක් නැති අහිංසක උඹව මායි නංගි මේකට පොළඹව ගත්තේ. ඇයගේ අතින් හොගේ මුව වැසුවාය. අනේ මාත්‍යෝ එහෙම කියන්න එපා. මං කොච්චර ආදරේද. ඒක දන්නේ මං විතරයි. වාෂා විමුක්ති අතගෙන දහදොල සතාවක් ඉඹිමින් කීවාය. ඔහුගේ අත තිතරෙද්දා කෙල්ලුවක් මෙන් තෙත්තිය. ඒ ඇගේ කඳුලිනි. හොර ගෑණියෙක්ව ආශ්‍රය කරනවා වගේ මං ඔබට ආදරේ කරන එක ලෝකෙන් මගේ දෙමෝපියන්ගෙන් හංගන්න මට බෑ නංගි. මේ විමුක්ති ඔබට ආදරේ කරනවා කියලා කවුදරි බඳින්නේ උඹව කියලා හැමෝම දැනගන්න ඕන. ඒක උතුම් අයිතියක්. ඒක යුතුකමක්. ඒ හොඳ පිරිමියකගේ ලක්ෂණයේ. හොඳ පිරිමිය තමන් ආදරය කරන ගෑණියව ලෝකෙන් හංගන්නේ නැත. එහෙම කරන්නේ වංක වංචාකාරී ආත්මార్థකාමී පෙන්වතුන්ගේ. ඔයෙම නොවන බව ඇය දනී. ඔයා රත්තරන් ලෝකෙට කිව්වත් නැතත් මං දන්නවා. මෙච්චර දවසක් ආදරය කර කර වාටත් නොකිය මේ පපුවේ හංගගෙන කොච්චර දුක් ඉන්නද? මං දන්නවා බබා. විමුක්ති කීවේ ඇගේ හිස අතගාමිනි. අම්මා හෝ කවරකු හෝ ආශා තමාව රවටා ගත්තේ හිතනවා නම් ඔහේට විරුද්ධ වන්නේ ද ඒ නිසාය. ඉදන් උරෙලිදී මේ දෙපා බදාගෙන වැඳ වැඳ කෙල්ල ඔහුට කීවේ මේ ගමන යා නොහැකි බවයි. කිට්ටු අතින් තද කර අල්ලාගෙන කෙල්ලව පපුවට ගත්තේ තමාය. ගැහණියකට වචනයක් දුන්නා නම් ඒ පණමින් රැකිය යුතේ. නියම් පිරිමකම ඒය. හවසට කියන්නද යන්නේ? ටික වෙලාවක ඔහුගේ දෙපා බදාගෙන වුණු වාෂා හදිසි හිස ඔසව ඇසුවාය. ඔව්, විමුති හිස වනමින් කීවේ. අපට වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද අයියේ? යලිත් කඳුළු පේලි දෙකක් ඇගේ ඇස් අගිස්සින් ගලා ගියේ. අනේ මෙනික, අඩන් නැතුව කතා කරන්නකෝ. හිතලා අඩනව නෙමේ. ඒව ගැන හිතන්න එපා. ඔයාලාග අඩන් නැතුව කාගාව අඩන්නද මං? අපිට වෙන මාර්ගයක් ඇත්තෙම නැද්ද? ඔව් දෑතම ඇගේ හිස මත තබා ඒ මත ඔහුගේ හිස තැබුවේ. පව් පිච්චෙනවා ඇති. ඇය සිතුවාය. මොන විසඳුම ගන්නත් ඉස්සෙල්ලම මේක යාලට කියන්න ඕන බපා. නැන්දටයි මාමටයි දෙන්නටම කියනවද? ඕ අයියේ යක්කයි එයාලත් කියන්නනවද? හිතුවේ නෑ බබා. මේ දක්වයි ලොකු අයවයි ගියෙන්න එපා. ඉඳලා ඉඳලා අක්කගේ බඩට බබෙක් ආවේ. පව් මොනහරි වුණොත් යම සිදුවෙනුම් බවය දැන උන්නයි. ජීවිතේ අමාරුම අවස්ථාවලදී අනුන් ගැන හිතන මේ කෙල්ල ගැන ඔහුට ලෝභය. ඒ හිතින් වැඩියෙන්ම හිතන්නේ තමන් ගැන බව ඔහු දනී. ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතෙනවා නම් තව එකපාරක් හිතන්න මං ගැන. ඒ කිවි බියෙන් මෙනි. හද සාක්ෂිට එකව කිව්වොත් මේ අත් දෙක අත්හැරීමට ඇය සූදානම් නැත. ඒතෝ දුක් විඳිනවා බලා ඉන්නට හැකි කාටද?
මොකද්ද ඒ කතාවේ තේරුම? ආනංගි මම මාව අමතක කරන්න පුළුවන් නම් ඒකක කටවහපන්. ඌ ඇගේ මුව පොඩියට ගැසුවේ කේන්තිනි. ඇයි මේ ටික කිය ඕ ගහන බව දැනගෙන. එහෙම කියද්දි ඌට මහා කැක්කුමක් දැන්නා බව ඇය දනී. මටත් තියෙන්නේ පපුවක් නංගේ. ඌ කිවි අඩන්නක් මෙනි. මේ ලෝකේ ඉන්න අහිංසකම හදවත තමා ඉදිරිපිට ඉන්නා බව ඇය දනී. අනේ මං කියන්නට කී දේවත් ඇයට කියවුනේ නැත. ඉන්පසු ඇය ඔහුගේ බඩම් බදාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවායි. මට රත්නපුරයට යන්න වුණොත් මා බලන්න එනවා නේද? රත්නපුරයෙන් නිසකලසම යන්නට වෙන බව ඇය දනී. එසේ නොවුනොත් පුදුමය. ඇයට බය රත්නපුරයටත් යන්නට බැරි ලෙස තමා මරාවි කියයි. මොරගොඩ පවුලේ බඩපිස්සාට ආදරය කිරීම කොතරම් බරපතල කාරණාවක්දයි ඒ බඩපිස්සාගේ දෙපාවට හිස තබාගෙන සිටියේදී හිතෙන්නේ නැත. ඒ බව හිතනවා නම් ඒ ගෙදරට යා යුතුය. මං බෝ ගොඩක්කල් තනියම තියන්නේ නැහැ නංගි. හරි, ටික දවසක් හරි මට ඉන්න වෙයිනි. ඉනවද කියන්න බලන්න. ඕ, මට ඒ ඇති. කැම ටිකක් හදාගෙන මං බලන් ඉන්නම්. ඔහුගේ පපුව කැඩි කැඩි යන්නේ ඇයි මෙහෙම කියද්දී. මොනා වෙයිද දන්නේ නැහැ නේද මහත්තයෝ? හිත එහෙමය. බොළඳේ. සමහර දේවල් නොවිනා බව දැන දැනත් බොළඳ දේවල් හිතේ. අනේ අද මන් නිසා බැනුන් හයි. අම්මනම් ගහයි නේද? වාෂා කිවි හොගේ කම්මුල අතගාමිනි. ඔයා වෙනින් කරන්න පුළුවන් මොනාද කියලා මං ඔප්පු කරලා පෙන්නන්නම්. එහෙම කියන්න එපා. මන් දන්නේ නැද්ද? ඒත් අනිත් අය ඒක දන්නේ නැහැ මිනිග. ඔව්, වැරදීටත් හිතේ. අනේ මං මෙච්චර ආදරේ කියලා කවුරුත් පිළිගන්න එකක් නැහැ. පපුව කපලා පෙන්නන්න තියෙනවනම්. ඒක මං දන්නවනි කෙල්ලේ. ඒ ඇති. ඇයට ඒ ගැන සැකයක් නැත. ෆෝන් එක ඕෆ් කරලා නේද? ඔව්. ඔන් කරන්න. මොනා වෙලාද කියලා දන්නේ කවුද? වෙන දෙයක් වෙච්ච දෙන් බබා. අපි ටිකක් ඉඳලා යන්. යන ගමන් බෝධියටත් ගිහින් යන්. අනේ හිත එහෙමම කඩා වැටේ. මේ ජීවිතේම ඔහුට පූජාව කර දෙන්නට කොතරම් ආශා කරනවද? එහෙම හිතන එකත් පුදුමයි. උඩට එන්න මැනික. ඔයගේ දේවරුසින් අල්ලා කීවේ. මං මෙහෙම ඉන්න ආසයි. මං ආස එහෙම නෙමෙයිනේ. එහෙනම් මෙතනට ඔලුව තියන් ඉන්න. විමුක්ති කිවිගේ පපුව අතගාමිනි. ඒ පපුවේ හෝ සතපාගෙන ඉන්නට ගතරම් ආශාදයි දන්නේ තමාම පමණි. වාෂා මේ මොහොතේ ඉන්නේ විමුක්ති ළඟ බව මේදා දැනගෙන උන්නාය. ආදරේ කරන අයට පරිස්සම් වෙන්නට දන්නේ නැත. ඒ දැවිල්ලකි. පපුවේ දැවිල්ල කටගත් විට බාහිර ලෝකයේ ඇති සීමා බැඳීම් ගැන හැඟීමක් නැත. තිදෙනා මේ ගෙවන්නේ තිදෙනාගේ ආදරේ ලස්සනම දවස් ටිකේ. ඒ දවස් කොතරම් ලස්සනදයි මේදා දැන උන්නාය. ජීවිතයේ කවරදාකවත් ආදරේක සීමාවක් දැන නොවන වයිෂා ආදරේ කරන්නට පටන් ගත් විට ඇතිවන දේ ඇය දැනගෙන උන්නාය. කරුණේ මේ ලස්සන දවස්වලම උන් දෙන්නාට ජීවිතයේ අවාසනාවන්තම දෛවී හරස් වීමේ. ජීවිතයේ සමහර ඉරණම් කරදර කඩාගෙන ඉදදී හුස්මක්වත් ගන්නට නොහැක. මේ සීමාව යටින් පවතින්නේ ඒ කුණාට ඔබව මේදා දැන උන්නාය. මේදාට විමුක්ති ගැන දුකය. ඒ තීටත් දරා වාශා ගැන දුකය. ඒ තමාත් ගැහැණියක් නිසාම නොවෙයි. ඒ කෙල්ලට අත්වන ඉරණමත් විඳින්නට වෙන දුකත් ගැන හිතද්දී ඇඟ හිරිවැටීගෙන යයි. වාශාට කොහොමත් අද ගෙදර යන්නට වන බව මේදා දැන උන්නාය. ඒත් ඒ සිතියම කොහොම වේදයි මේදාට සිතාගත නැහැක. ගෙදර මේ මොහොතේදී මොනවා වේදයි මේදා සිතී බීනි. එහෙම අම්මා ගෙදර ඉඳිද්දී අන්ලාටවත් කතා කළො නැහැක. අන්ලා දැමතුමන් නොදෙන්නේ අම්මා ගෙදර ඉන්න නිසා බව ඇය දනී. මේ දාර කන්නටවත් සිතුනේ නැත. තම් බාල නැගිනියකට කරදරයක් වුවාක් මේ නැයි මේ ප්‍රශ්නේදී දැවුනාය. එක පැත්තකින් මොරගොඩ පවුලේ. අනිත් පැත්තෙන් මේ අහිංසක දූපත් කෙල්ලේ. හදිසියාවත් මේ ප්‍රශ්නේදී කෙල්ලගේ පැත්ත ගන්නවා දුටු හොත් තම නැන්දම්මා තමා සමගත් වෛර බඳිනා බව මේදා දැන උන්නාය. කොහොමත් තමා පිට ගෑණිය කරුණාවතවා කිල්ලට කරන්නට වෙන්නේ හොරෙනේ. සක්විතිගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුළට දමද්දී මේදා බඩත් ඔසවාගෙනම දුරකඩට ආවාය. ඔහුගේ මූණ දද හරි නැත. මල්ලි කතා කළාද? සක්විතිගේට ගොඩෝයෙම එහෙම අසාගෙන නෑනේ. ෆෝන්ස් වහලා මාත් ගත්තා. ෆෝන් එක වහන් තියාගන්නේ මොකක් හරි ඇති. සමහර විට මල්ලි දන්නව ඇති මේ ප්‍රශ්න. අම්මා බුක්ෂොප් එකටත් ඇවිත්නේ. ඒ කෙල්ලෝ මල්ලිට කියන්නේ නැති.
මොනා කරන්නත් මේ කොල්ල එන්න ඕන. සක්විති පුටුවකට බර වෙමින් කීවේ. මේ දාහුව අසලම ඉඳගත්තාය. මට දුක මොනාත් කරන්න දෙයක් නැති එකට. කෙල්ල පව් මහත්යෝ. මේදාට ඇඬුනි. සක්විති ඇය ළඟින් ඉඳගෙන මේදාගේ හිස අත ගෑවේ. අඬන්න එපා මටත් හරි දුකයි. ඒත් බබා මොනා කරන්නද? අම්මා කෙල්ලෝ මරයි. ඉතින් බබා ගිහින් බේරගන්නද? මට යන්න පුළුවන්ද? ඔයාට පුළුවන්ද? මට යන්න බෑ. මගේ දරුවන්ටත් වෛර කරයි. අනේ මහත්තයෝ, ඔයා ටිකක් යන්න. ඔයා ඉදින්දි එහෙම කරන එකක් නෑ. ඒත් දැන් දෙන්නම නෑනේ. ඔයා කියනවනම් මම යන්නම්. එක්කෝ එපා. ඔයා හිටියයි කියලා නෑ. අම්මා කරන දේ කරයි. කෙල්ලට අනතුරක් වෙන්න දෙන්නේ නෑ බබා. අපරාදේ කෙල්ල කොළඹෙන්න බෑම කිව්වා. මායි කෙල්ලව කියලා කැමති කරවාගත්තේ. මම මහා පවක් කළේ. මේදාට දැන්නේ පුදුමාකාර පසුතැවීමකි. මේ ජීවිතේදී ආදරය කරන කෙනෙකුට දුකක් කරදරයක් කෝවිඩ කරකියා ගන්නට දෙයක් නැතිම තරම් දුකක් තවත් නැත. මං අම්මට කතා කරන්නද? එපා. ඒ කතකට වා මා ගෙදරට යන්නේ කොහොමද? මේවා කලින් ඉඳලා දැනගෙන මේ අද ප්‍රශ්නයක් වෙනවා කියලා දැනගෙන ආවා කියයි. එපා සක්විති. කෙල්ල මොන දේ වුණත් අපිගෙන වරදක් හිතන්නේ නැහැ. මොනවා කරන්නද සක්විතිට හිතා ගන්නට අවශ්‍යයි. ඌට තමයි එකම් මල්ලි ගැන දැන් මේ දරාගත නොහැකි දුකකේ.